පාසටහන් අපේ YouTube නාලිකාවට එකතු වී සිටින ඔබ සියලු දෙනාම ආශිර්වාද වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේ සිට ඒ දෙක මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ තනමල්විල දෙසර ගොස් බුදුරුවගල විදුහලාසලින් ඇති බුදුරුවගල පාරේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට බුදුරුවගල ප්‍රතිමා පිහිටි පුදබිමට ළඟා විය හැකිය. ශ්‍රී ලංකාවේ ගල්කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රතිමාව ඇත්තේ බුදුරුවගල පුදබිමෙහි. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකුණ විට බැතිවරසිත් පුබුදුවාලයි. විශාල හස්තියක සිහිගන්වන ගල්කුලක මුහුණත හෙළ කලාකරුවා කැටයමින් සරසා සුවිසල් කලාගාරයක් නිමවා ඇත. නිහඬ පරිසරය මේ කලාගාරය සිත්සේ රස විඳීමට අපව පොළඹවාලයි. විශාල පර්වතයක මුදුනතේ අඩි 51ක් පමණ උසකින් යුතුව නෙලා ඇති මේ හිටි බුද්ධ ප්‍රතිමාව දෙවැනි වන්නේ මෑතකදී තලිබාන් වරුන් විසින් විනාශ කරනු ලැබූ බහාමියන් ප්‍රතිමාවට පමණක් බව කියති. අනුරාධපුර මුල් යුගයේදී තේරවාද බුදුදහම මුළු රට පුරා මුල් බැසගෙන තිබූ නමුත් කලක් ගත වෙද්දී මහායාන අදහස්ද ප්‍රචලිත වින. අතිවිශාල ලෙස පිළිම නෙලීම මහායාන සංකල්පයක් බව කියති. ක්‍රිස්තු වර්ෂ 7 සිට 10 වන විට මහායාන වන්දනා ක්‍රම රට පුරා ව්‍යාප්ත වී තිබුණු බව පෙනේ. බෝධිසත්ව වන්දනාව මහායාන ඇදහිීම් තුල කැපී පෙනෙනවා. වැල්ලවාය ආසන්නයේ ඇති බුදුරුවගල ප්‍රතිමා මහායාන අදහස් රුහුණේද පැතිර තිබූ බවට සාක්ෂි සපයයි. අඩි 70ක් පමණ විශාල පර්වතයක මුහුණතේ බුදුරුවගල ප්‍රතිමා නෙලා ඇත. ක්‍රිස්තු වර්ෂ 8 සිට 10 පමණ කාලයේදී මෙම පිළිම නෙලන්නට ඇතැයි අනුමාන කෙරේ. කිනම් රජ සමයක කවුරුන් විසින් මෙය කළාදැයි මෙතෙක් නිගමනයකට පැමිණ නැත. මුහුණත මැදියේ අඩි 51ක් පමණ උසැති විශාල බුද්ධ ප්‍රතිමාවක් හා දෙපස තවත් බෝධිසත්ව ප්‍රතිමා 6ක් දක්නට ලැබේ. මේ පර්වතයේ ඉතා දැඩි ගල් කුලක් බව පෙනේ. මේ ප්‍රතිමා නෙළූ ශිල්පීන්ට ඒ සඳහා මහත් වෙහෙසක් දරන්නට සිදු වූවා විය හැකිය. මේ ප්‍රතිමා සියල්ල අර්ධ උන්නත වශයෙන් නෙලා ඇත්තේ ඒ නිසා විය හැකිය. මෙහි සමහර ප්‍රතිමා සියුම් කැටයමින් යුක්තව නෙලා ඇත. එමෙන්ම එසේ කළ නොහැකි වූ පිළිම බදාම වලින් උපනන්වා තිබෙනු දැකිය හැකිය. බදාම වර්ගද උපයෝගී කරගෙන සියුම් ලෙස නිම වූ පිළිම වර්ණාලේපිත කොට අලංකාර නිමාවක් ලබා දී තිබුණ බව පෙනේ. ගලෙහි කැටයම් කළ නොහැකි වූ පාද කොටසක් වෙනම නිමවා පිළිමයට සම්බන්ධ කොට තිබෙනුද දුටිමි. කැටයම් කොට ඇති පිළිම අතරින් කැපී පෙනෙන හා විශාලතම පිළිමය වන්නේ බුද්ධ ප්‍රතිමාවයි. සමබංග ඉරියව්වෙන් හා දකුණතින් අබේ මුද්‍රාව නිරූපිත හිටි පිළිමය අඩි 51ක් පමණ උසකින් යුතුව අර්ධ උන්නතව නෙලා ඇත. සිවුරේ රැලි ආදී බදාමයෙන් නිමවා පිළිමය සුදු රතු කහ දුඹුරු ආදී වර්ණවලින් හැඩගන්වා තිබුණු බවක් පෙනේ. මේ පිළිමයෙන් නිරූපණය වන්නේ කුමන බුදුරජාණන් වහන්සේගේදැයි ස්ථිර නිගමනයකට පැමිණ නැත. කෙනෙක් මෙයින් දීපංකර බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන බව පවසන අතර තවත් අය මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් බව කියති. එසේම මේ ප්‍රතිමාව මහායාන බුදුදහමේ එන ධ්‍යානී බුදුවරයෙකු වන අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් යැයි කඹුරු පිටියේ වනරතන හිමියෝ අදහස් දරති. බෝධිසත්ව වන්දනාව මහායාන බුදුදහමේ දක්නට ලැබෙන තවත් අංගයකි. මහායාන ඇදහිම අනුව සෑම මහායානිකයෙක්ම බෝධිසත්වවරයෙකි. ඒ අනුව මහායානයේ බෝධිසත්වරුන් බොහෝය. ඒ අතරින් අවලෝකිතේශ්වර මෛත්‍රිය, මංජුශ්‍රී, වජ්ජප්‍රාණී, ආකාශගර්භී, ශ්‍රිතිගර්භී, සර්වානිවාරණ, විස්කම්භි සහ සමන්ත්‍ර භද්‍ර යනුවෙන් මහායාන බුදුදහමේ ප්‍රධාන බෝධිසත්වරුන් 8 දෙනෙකු ගැන සඳහන් වන බව කියති. ඒ අනුව මෙහි නිමවා ඇති අනෙක් පිළිම බෝධිසත්වරුන් හා සම්බන්ධ බවට සැකයක් නැත. බුද්ධ ප්‍රතිමාවට දකුණු පසින්
ප්‍රතිමා තුනකින් කෙළවර මැදි මීටර 6.5ක් පමණ උස ප්‍රතිමාව මහායානයේ බෝධිසත්ව කෙනෙකුසේ සැලකෙන සුදන කුමරුගේ ප්‍රතිමාවක් ලෙස හඳුනාගෙන ඇත. මහායාන බුදුදහමේ ජනප්‍රියතම බෝධිසත්වයන් වනුයේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ය. මේ පිළිම තුන අතරින් මැදින් ඇති වඩා සිත්ගන්නා පිළිමය අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නිරූපිතය. මීටර 7.1ක් පමණ උසට නෙලා ඇති මේ පිළිම බදාම වලින් පෙරියම් කොට සුදු පැහැය ආලේප කොට ඇත. මෙය සමබංග ඉරියව්වෙන් හා දෙයත් වලින් කටක මුද්‍රාව නිරූපණය කොට දෝතියක් ඇඳ සිටින ආකාරයෙන් නිමවා ඇත. හිසේ පෙළඳි ජටා මකුටෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදුරුවක් කැටයම් කොට ඇත. මහායාන සංකල්ප අනුව තාරා දෙවඟන අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවයි. අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාව සමග තාරා දෙවඟනද වන්දනාවට පාත්‍ර විය. බුද්ධ ප්‍රතිමාවට දකුණු පසින් හා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවට වම් පසින් නෙලා ඇති පිළිමය අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාව වන තාරා දෙවඟනගේය. එය මීටර් 5.9ක් පමණ උසට ස්ත්‍රී ලාලිත්‍යය පෙන්නුම් කරමින් ත්‍රිභංග ඉරියව්වෙන් හා උඩුකය නිරුවත්ව නිමවා ඇත. දකුණු අත ඉහළට ඔසවාගෙන කටක හස්ත මුද්‍රාව දක්වමින් හා පහළට නෙලා ඇති වම් අතෙහි පුන් කලසක් දරා සිටින ආකාරයෙන් එය නිර්මිතය. මෛත්‍රී බෝසත් ප්‍රතිමාවට වම් පසින් සමබංග හිටි ඉරියව්වෙන් යුක්ත මීටර් 6.4ක් පමණ වන උසකට නෙලා ඇත්තේ වජ්‍රපාණී බෝධිසත්ව ප්‍රතිමාවයි. වජ්‍රයක් දකුණු අතින් දරා සිටින ආකාරයක් මෙහි දැක්වේ. වජ්‍රපාණී බෝධිසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්ෂාව සංකේතවත් කරනු ලබන බව කියවේ. බුද්ධ ප්‍රතිමාවට වම් පසින් තවත් ප්‍රතිමා තුනකි. මේ ප්‍රතිමාවල කැටයම් වඩාත් සියුම් ලෙස නෙලා ඇති බවක් පෙනී යයි. මේ ප්‍රතිමා තුනෙන් මැද ඇත්තේ මීටර් 7යි අඟල් 5ක් පමණ උසකින් නිමවා ඇති මතු බුදු බව ලබන බවට විශ්වාස කෙරෙන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. එය උඩුකය නිරුවත්ත දෑත් කටක මුද්‍රාවෙන් යුතුව හා රාජාභරණ ආදිය පැළඳි ආකාරයෙන් නෙලා ඇත. මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවටත් බුද්ධ ප්‍රතිමාවටත් අතරින් නෙලා ඇත්තේ මංජුශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් බවට අනුමාන කෙරේ. සමබංග හිටි ඉරියව්වෙන් උඩුකය නග්නව නිර්මිත මෙහි දෑත් ඉහළට යොමුව පවතින අතර දකුණු කණෙහි මකර කුණ්ඩලාභරණයක් පැළඳ සිටි ආකාරයක් දැක්වේ. මංජුශ්‍රී මහායාන ඇදහිම් අනුව මෛත්‍රී බෝධිසත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයාද වෙයි. එමෙන්ම ඔහු මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබන බව මහායානෙහි දැක්වේ. අතීතයේ මේ පිළිම වහලකින් ආවරණය කොට තිබී ඇත. ඒ ආවරණ සඳහා යොදාගත් කුහර පිළිමවලට ඉහළින් දැකිය හැකිය. බුදුරුවේ දකුණු පස පිහිටි ගල් කුහරයෙන් කලකට පෙර තෙල් බේරී ඇති බවත් ඒ තෙල්වලට ලෙඩ සුව කිරීමේ බලයක් තිබූ බවත් කියති. බුදුරුවගල ආසන්නයේ දාගැබක නටඹුන් හා වැවේ සිට මීටර් 125ක් පමණ නැගෙනහිරින් බුදුරුවගල සංඝාරාමවල නටඹුන් දක්නට ලැබේ. ස්තූපයේ උතුරු දෙසින් සීමා පවුරක්ද තිබුණු බව පෙනේ.
බුදුරුවගල ආශ්‍රිතව කරන ලද කැණීම්වලදී සොයා ගන්නට ලැබී ඇති අනුරාධපුර පොළොන්නරු මහනුවර ආදී යුගයන් වලට අයත්සේ සැලකෙන පුරාවස්තු ප්‍රදර්ශනය කරන පුරා විද්‍යා කෞතුකාගාරයක් 1988 දී බුදුරුවගලදී විවෘත කොට ඇත. බුදුරුවගල වනය මුවන්, ගෝනුන්, මීමින්නන්, මොනරුන් ආදී නොයෙක් වනසතුන්ගේ වාසභූමියකි. वीडियो एक बलपु ओक्कोटम गोडाक्म स्तुति वीडियो एक गेन ओबलागे अदहस पहलिन कमेंट करन्न एहनम मेवनिम अलुत वीडियो वकिन हामु एनतुरु ओब सियलु दिनाटम तेरुवन सरणई।